කෙනෙක්ටම පොයුල්ලින්ක් නාලිකාවට පැමිණි ඉතිං අදමම යාලට කියලා දෙන්න යනවා ක්‍රපික් සයින් පිළිබඳ මුල්ල සිටම සරලව ඔබට කියලා දෙනවා ඉතින්ටියවටෝරලක් විදියට ඉදිරියට ක්‍රපික් සයින් පිළිබඳව සියල්ලක්ම ඔබට ඉගෙන ගන්න පුළුවන් මෙම නාලිකාව ඇසුරින් එනිසා තිකටම රැදිලායිඉන්න ඔබට පුළුවන්වි ක්‍රපික් ඩිසයින් පිළිබඳව උපරිමන්ම ඔබට ඉගෙන ගන්න ඉතිං අපි බලමු ොකද මේ ග්‍රපික් ඩයින් කියෙලක කියන්න එම නැත්ත ආංකිත ග්‍රාපික එ ඩිජිර්ල් ග්‍රපික් කිය කියන්නේෙ මොකක්ද කියලා අපි මුලින්ම සරලොවය ඉගෙනගෙන ඉන්න අවස්්‍ය කරනවා. ඔබගේ සිතර නැගෙන සිතු ල්ලක් වෙන්නඩ පුළුවන්. ඔබගේ නැත්වලට ගැටෙන දසුනක් වෙඩ පුළුවන්. මෙ කොමන ආකාරයෙන් හෝ ඔබේ සිතර නැගැන සිතු ඉල්ලක්ු. ඇසුරින් පරිගණකගේ භාවිතා කරලා සිතුුවම් කරනෝනං අපි මේකට කියනවා ආංකිත ග්‍රාෆිකයත් හෙමන තා ඩිජිටල් ග්‍රපික් එකක් කියලා. ඉතිං ඔබ මේ කොලේක කොලේක අඳිනවාවෙන්න පුළුවන් අතිං නමුත් ඒක්‍රියා වලේම අපි කරනවා පරිගණක ඇසුරින් මුදුකාංගයක් භාවිත කරලා යේදී කරනෝන අප කියනවා ඩිගිටෙල් ද්‍රෆික් එකක් කියලා ඉති මේ ඩිගිටල් ග්‍රපික් කරනයේදී ඔබ ගත යුතු තෙවල් ගොඩක් තේරම් තින් ඔබ දැනගත යුතුේ මේ පික්සලයක් කියන්නේ මොකක්ද කියලා මේ ග්‍රපික් කරනයේදී මොකදද මේ පික්සලයක් කියලා කියන්නේ එතකොට ආංකිත ග්‍රාපිකයක මනත්තං දීටල් ග්‍රපික් එක තැනුම් ඒකකේ තමයි අපි කියන්නේ පික්සල් එකක් කියලා තකට ඕනෑම ග්‍රපික් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ පික්සල් වලින් තුර පික්සලයක් කොටුවක් කාකාරයෙන් තමයි අපට දකිඩ පුළුවන් වෙන්න. ඉතින් මම ඔබට ඒ පෙන්න්නන්නම් කොහොමද ග්‍රාෆික එක පික්සල් අපි බලන්නේ කියලා. ඇති ඔබට පුළුවන් පෙන්න්නන්නම් මෙන තින ග්‍රපි ඔබට පෙන්නන්නම් මම පික්සල් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඇති මේ පික්ස මේ ග්‍රපික් එක අපි සූම් කරලා බැලූන් ඔබට පේනවා මේ බලන්න. කොටු ආකාරෙන් තමයි තියෙන්නේ තින් මෙන්න මේ කොටුව කර තමයි අපි කියන්නේ පික්සල් එකක් කියලා එතකොට ඩිජිටල් ග්‍රපික් එක මේ පික්සල් ගොඩක් එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්න අපි කියනවා මේවා තිරස් සතර සහ සිරස් සතට මේ පික්සල් පිහිටලා තියෙනවා ඉං අපි මෙට කියන පික්සල් අරවක් කියලා මේ විදිට මේම දිගට පිහිටලා තියෙනවා. රහට පිටලා තියෙනවා පේ සිරස්තර ස තිරස්තදරම ගත්තයිින් පසේ රිජිකෝන ස්්‍රරාකාර කොටසකට අපි කියෙනවා පික්සල් අරවක් කියලා ඉති සම්පූර්ෙන්ම මේ ග්‍රපික් එකක තියන්නේ මේ පික්සල් වලින් නිර්මාණය වෙලා තියෙන ආකාරයක් තමයි ඔබට දැකගන්න පුළුවන් වෙන්න ඉති මේ ඕඩෑම පික්්ෂ එකක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒආකාරයට මහිතන ඔබට පික්සලයක් ඇන්නේ මක කියනට පැහදිවෙන්න ඇති ග්‍රපික් ඩිසයින් එක ගැමනත්ත ඩිජිටල් ග්‍රපික් එක තැනු මේක එකට තමයි අපි කියන්නේ පික්සලයක් කියලා ඉතින් ඔබට පැහැදිඩි වෙන්න ඇති පික්සලයක් කියන්නේ මොකක්ද කියනද ඒළඟට අපට බලන්න පුළුවන් පික්සලේක තියෙන වර්ණ ප්‍රමාණය කොච්චරද කියලා ඉතිකත් අපට කොඩක් වැදගත්ව ෙනවා ඉති පික්සල එකක ඇති වර්ණ ප්‍රමාණය තිරණය වෙන්නේහි තින බිටු ප්‍රමාණය අනුවන් ඔබ න්න බිටුවක් කියලා කියන්නේ ොක්ද කිය ලබ කලින් ඉගෙන ගෙන තියෙනවා බිටුව කියලා කියැන්න එතකොට අපි කැපෑ සිට එකක් මනන කුඩාම ඒ එතකුට යම් පික්සලයක තියන බිට් ප්‍රමාණය අනුුවතමයි තීරණය වෙන්නේ එහි තියෙන වර්ණ ප්‍රමාණය කොපමනද කියනදේ යම්කිසි පික්ෂලයක ඉඩ ප්‍රමාණය බිටු එකක් නම් එහි තියෙන වර්ණ ප්‍රමාණය දෙකක් වෙනවා ඉති යම්කිසි පික්සලේ එක තින බිටු ප්‍රමාණය බිටු දෙකක් නම් එහි වර්ණ ප්‍රමාණය හතරක්කන ඇති මේ ඔබට ගණනය කරගඩ හරිමලේසි මේක යන්නේ දෙකී බලවලින් තමයි අපි මේක ගඩනය කරන්නේ ඉතින් බිටුගාන දෙකයි නම් දෙකේ දෙවෙනි බලය විදිහයට අපි සල කනව එතකොට හතරයි බිටු ගාන තුනයි නම් දෙකේ තුන්ගවෙනි බලය විදිහයට අපි සලකනකට බිට ගාන අට යිති මේ දීට අප ඔයාට ඔබට පුළුවන් ඕනෑම බිටු ප්‍රමාණයක් දෙක බලයක් විදිරි සල කලා එහි තියෙන වර්ණ ප්‍රමාණය හඳනාගන්න තිබේ උඩ තින තින්තුූරෙන් ඔබට පහැදිවේ ෙනවාම බලන්න බිටු එක තියෙන වර්ණ ප්‍රමාණය දෙක් කියලා මෙතන සටන්ගෙනවා බිටු හතරක් තියනවන වර්ණ ප්‍රමාණයක් මෙතන තියන්නේ බිටු හතරක් තිනෝන වර්ණ ප්‍රමාණයක් තිස් දෙකක් මෙතර අපට දැකගන්න පොළුවන්ගෙනවා සොරි තතිස්තයෙේ දාසයයක් අපට හඳුනාගන්න ොළුවන්ගෙනවා තින්ම මේවාගේ ගොඩක් අපට පුළුව මෙ පැතැ බිටු විසි හතරක් ෙනෙකට මේ තයන ප්‍රමාණය මෙතන තිය ිට විසි හතරක්න වර්ණ තියෙනවලු මිලියර දාසය දසම හතක් ඉති මේ හරි අපට හඳුනාගන්න පුළුවන් ඒ ප්‍රමාණින් මේ පික්සලයක තියෙන වර්ණ ප්‍රමාණය කොච්චරද කියනද ඔබ මෙතරින් අවබෝධ කර ගත යුතු දේ තමයි බිටු ප්‍රමාණය තමයි වර්ණ ප්‍රමාණය තියරණය කරන්න බලපාන්නේ ති යම් කිසි බිටු ප්‍රමාණයක් ඔබට දුන්නොත් එහෙ වර්ණ ගාන සොයාගන්ඩ ඉතාමත් දසි එය දෙකේ බලයක් විදේට සලකට ිු තුන නම් දෙේ තුන්ගනි ලය බිට තරයින්නන් දෙේ තරනි බය බලන් බිටු පහයනන් දෙකේ පස්සනි ලය බලන්න බිටු හයයින්නන්දේ හයනි බලේ බලන්න එතකොට ඒ නගේ තමයි ඒ පික්සලේ තුළ අන්තර්ගත වෙලා තියෙන වර්ණ ප්‍රමාණය විදියට සලකන් යම් කිසි ආකාරකට වර්ණ ප්‍රමාණය දීලා ඔබෙන් බිටු කොපමන තේවාදකළ ඇැවොත් ඒත් ඔපට ලබාගන්න පුළුවන්ගෙනවා අයිතින් ඒනාගේ වර්ගමෝලේ ඔබහ වෙළගත්තොත් ඒ තියටට හදාගන්න පුළුවන් වෙනම් ම මෙතන හෙනම් පික්සලයක බිටු ප්‍රමාණය ඔබට අවබෝධ වෙන්න ඇති කියලා ඊළඟට අපට මේ ඩිගිටෙල් ග්‍රපික් වලදට බලන්ඩ තියෙන තව හඳුරාගන්න ඔබ දැනගත යුතු දෙයත් තමයි මේ රෙස්ලේෂන් එක මනත්තං ග්‍රාෆික විබේදනග ලපිකට කියනවා මෙ අදහස් කරන්නේ යම්කිසි ඩ්‍රාෆිකක තියෙන බෞතිකමය ප්‍රමාණය අපි මේ පික්සල්ලින් තමයි අර්ථකතනය කරන්නේ යම් කිසි ග්‍රාෆික එක තියෙන්න බෞතිකමය ප්‍රමාණයටිවා ග්‍රාික විබේදන මන රස්සුලේෂ එකක් කියලා දැමම ඔපට මෙතන සරල උදාහරණයක් දීලා තිෙනවා මෙතන තියෙනවා ග්‍රෆික් ග්‍රෆික මේදිග තියෙනවා පික්සල් හාරසියි. ග්‍රපික්ගේ පලදිී තියෙනවා පික්සල් දෙසේ පණහායි මේ දිීර තමයි ග්‍රෆික්ක අපී දිග පල්ලල ගණන කරලාගරලා පික්සල් වෙලික්ට මේක කියන්න පුළුවන් තිමික ගත්තොත් පික්සල් තියෙනවා පික්සල් ලක්සයක් තියෙනවා මේක තින් හාර සය වැඩිකිරීම දෙසේ පණහා පික්සල් කිවත් හරිමය ග්‍රපික එක සයිස්සක එමනතං පික්සල් ලක්ෂයක් මේක සාම්පල්ල එකක් විතරයි මේ දීට අපට අවබෝධ කරගන්න පුළුවන්ගන මේකරතම අපි කියන්නේ ක්‍රපික් ඩිසන්නොලදී රශලේෂන් කියලා මනත්තං විබේදනය කියලා අපි මේක අර්ථකතනය කරනවා මම ඔබට මේ ක්‍රපික් එක කොහමද හොයාගන්න කියලා මෙතරින් පෙන් ම් මෙන මේ තියන ග්‍රපි එක අපි බලමු සයිසක හමන්නත්තං පික්සල් කොච්චර තියෙනවාවද කියනදේ ඔ බලන්පුල මෙ මජික ගිහින් සයිස්සකට කිය පස්සේ ඔට මෙන්න මෙතරින් දැකගණඩ පුුවන් වෙනවා මේ විද්‍යකයි හිට් එකයි මේ පික්සල්ල අපට දීලා තියනෝ ඇති මෙතරින් තියනවා මේ රෙස්සුලෂන් එක එමන්නත්තං අගලක් තුළ ඇති පික්සල් ප්‍රමාණය කොච්රද කියමිතන තුන්සීයක් තියනවා මේ අංගලක් තුළ තියෙන පික්සල් ප්‍රමාණය.ඇති මේවාගේ ඔබට බලාගන්න පුළුවන් ඕන ඉමේච්ච එකක තියන. පික්සල් ප්‍රමාණය වමනත දිග පල ම රැස්ුලේෂන් එක මනතම් පය කර අපි කියෙනවා විබේදනය කියලා මේ මෙතන තියෙනවා දිග පික්සල් එදදස් නමසේ විසත් තියෙනවා උසතියෙනවා එදස් දෙසිය හැත්ත හයක් ොට නම් පැහැදිදී මොකක්ද මේ රැස්ුලේෂන් මොනත්තං රාෆික විබේදනය කියන්නේ කුමක්ද කියනදේ පිළිබඳව ඔබොට අවබෝධයක් ලැබන්න ඇ දිග සහ පල පික්සල් ලේ දක්නම බෞතිකම මේ ප්‍රමාණයට මයි කියන්නේ විබේදනය කියලා තින්ම පික්සල් ප්‍රමාණය වැඩි ග්‍රාෆිකක ගුණාත්මක භාවය ඉහල මටම පාතිනා කියන්නට හොඳට පැහැදිලි ග්‍රාෆිකයක් අනිවාරයෙන්ම හින පික්සල් ප්‍රමාණය වැඩි ප්‍රමායයක්ති නො පික්සල් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න තමයි ග්‍රාෆිකක ගුණත්මක බාවය මත කොලිටක වැඩිවෙන්නේ ඇතිමේ ගුණත්මක භාවේ මනින්නේ පමි සලබට පෙන්නවා පික්සල අංගලකට ඇති පික්සල් ප්‍රමාණය හෝ අගලකට ඇති ඩෝ ප්‍රමාණය අනුව අපිසලාර මොලදි බලපු ආකාරයට පික්සල් කොපමන ප්‍රමාණයක් අංගලක් තුළ අන්තර්ගත වලා තියෙනවාවද එවන තන් ඩොට් කිය කංගලත් තුළ තිනවාද තින් ප්‍රමාණය වැඩිවින්න වැඩිවින්න ඩජිටල් ක්‍රෆික් එක තියෙන ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවත්තිෙනවා කියනදී ඔබ මතක තබාගත යුතු හවට මෙතරින් බලන්න පුළුවන් මේ බලන්න අගල්ලක තියෙනඩොට් ප්‍රමාණය මෙතන තියෙනවා එකයි නම් ඒ ග්‍රාප්‍රිකක ගුණාත්මක භාවය ඔබට දකිද පුළුවන් දෙකක් නං මේ විදි පහක දහයයක් විසි පහක හැත්ත දෙකක් තිෙමේ තුන්සේයක් මේ පැත්ත දෙන්න කොට වැඩිවග නකුට ොට පේෙනවා ඒ ග්‍රෆික් එක අයමොනතගේ අපි නිර්මාණය කරන්න ග්‍රපික එක ගුණත්මක භාවය ඉතාමත් වැඩි කියන දේ ඔබට මෙතරින් පැහැදිි වෙනවා බවබෝධ කරගත උත්තේ යි පික්සල් ප්‍රමාණය වැඩිඩ වැඩිවඩ ග්‍රාෆිකක තියෙන ගුණාත්මක භාවය. සස් මටමින් පවත්තිනවා එක ක්‍රැපික් කරනයේදී ඔබ අනිවාරෙන් මතක තබාගත යුතු දෙයක් ඊළඟට ගොඩක්ම වැදගත්ම කොටසත් තමයි ග්‍රපික් ටිසයින් නොලදි වර්ණ සංකලනේ වර්ණ පිළිබඳව අවබෝධයයක් තිබිය යුතුයි ඔබට ගුණාත්මක නිර්මාණයක් කිරීම සඳහා ඉතිං මේ පියවිී ඇසට හඳුනාගන්ධ පුළුවන් වර්ණ අපි භාවිත කරනවා මිලියන දාසයක් පමණ තිෙනවා තින් පියවි ඇසට පේන්නේ මේ මිලියන දාසේ ගවිතර වර්ණ ප්‍රමාණයක් අපට හඳුනාගඩ පුළුවන් ඔබ මෙතෙක් මේ පිළිබඳව අවබෝධයක් නැතුව ඇති නමුත් අප තියෙන වර්ණ මිියන දාසයක් පමණ අපට භාවිත කරලා අපි ග්‍රපික් එක ලස්සනට ඩිස්සයින් කරගන්න පුළුව ඉති මේ වර්ණ අපි බෙදනව කොටස් දෙකට එකක් තමයි Rrgb ආදේ ක තමයි සම්ව ආදේශක ඉතිං මේ ආrgීබ කියනකින් අදහස් කරන්නේ රඩ් ක්‍රීන් ්ලු අපි වගෙන ප්‍රධාන ොහමනත්තා ෝලික වර්ණ කියලත් අපි කියනා ති මෙන්න මේ වර්ණ තුන්න සංකලනය කරලා සම්මිශ්‍රණය කරලා තමයි අපි ොඩක්තුරට ග්‍රපික් ටිසයින් කරන්න. ඉතින් මේ මේවාපි භාවිත කරන්නේ පරිගණක තිරයක් මත හෝ රූපවාහිනි තෙරයක් මත හෝ දර්ශනය කරන ග්‍රපික් කරනයේදී. ඒවට අදාලව ඒවා ඉලක්ක කරන පිග්‍රපික් ඩිසයින් කරනවනන් අනිර්රෙන් අපි භාවිත කරන්නේ මෙන්න මේ කියන RRCB කියන මේ මොන්්ඩල් එක තමයි අපි භාවිත කරන්නේ ඉදිරියේදී අපි ප්‍රයෝගික කරනවායිතකට ඔබට මේ පිළබඳව වර්න සංකල් නි පිබඳ අවබෝධයක් එෙනවා. ඉට පස්ස මෙන්න පැත්තමේ තින සම් වයිකේගැනීමේ ලානිල් ඒවාගේම දම්පාට ඒවාගේ කහපාට ඒවාගේම කලුපාට මෙන්න මේ කියන වර්ණ හතර තමයි මෙ සම්යකය එක විදිරීම සලකන්නේ මේවා අපි ගොඩක්දුරට භාවිත කරන්නේ තීන්ත මිශ්‍ර කරලා අපි මුද්‍රණ කටයුතු වලදී ගොඩක් දුරට භාවිත කරන්නේ මෙන්න මේ වර්ණ සංකලනය මුද්‍රණය කටයුතු ඉලක්ක කරගන අපි කරන නිර්මාණවලදී මෙන වර්ණ සංකල්නය අපි භාවිත කරනවා ඉතින් මේ ඔබ මේ දෙකේ වනිස අවබෝධ කරගතයුතුයි මෙතැන්දි මේ Rrgබ කියන මේ වර්ණ සංකලනය අපි කරන්නේ පරිගණකයක් මත හෝ රූපවාහෙනයක් මත යම් කිසි නිර්මාණයක් අපි කරනවා නම් ඒවායි ඉලක්ක කරගෙන මෙතැන් මේ භාවිත කරනවා මුද්‍රණ කටයුතුලද අපි භාවිත කරන්නේ මෙන්න මේ කියන සීම් වයි වයික කියන මෙන්න මේ කියන වර්ණ සංකලනය අපි තවුදුරටත් ඉදිරිට බලමු ඔබ තව මතකත බාගතයුතු දෙයක්ත්ේ න මේ මූලික වර්ණ දිේ හඳුරන්නන්නේ තනිවර්ණ අපිස්සලා කතා කරපු RGB රිඩ්කීන් බ්ලෝ ක කියෙන අපි හඳුන්න්නේ මූලිකවර්ණ තනිවර්ණ දීතක වරණ කෙලා අපි හඳුන්න්නේ වර්ණ දෙකක් එකතුීමෙන් සෑදෙන වර්ණ තෘතිීක වර්ණ කියලා අපි හඳුන්න්නේ වර්ම තුනක් එක්ීමින් යම් වර්ණයක් සෑදෙන ඕන එක අපි කියවා තෘතිීක වර්ණ කේලා අඉති ඔබට මේ එක ඔබොධ කරගන්න පුොුවන් මෙතින RGBවර්ණ තනිවර්ණ එකතු වෙලා හැදෙන වන්න ඒවත්තම අපිග දීතීක වර්ණ කියලා ඒවාගේ මේ දීතීක වර්ණ තීන්ත මිශ්‍රවීමන්ෙන් මූික වරණ අපට නිර්මාණය කරගන්ඩ පුළුවන් ඉතින් මේ හූප සටහනින් නොබට ඒ අවබෝධ කරගඩ පුොළුවන්ගේවි ඉං ග්‍රාපි බලමු තවත් වැදක කොටසතමයි මේ ග්‍රාපික සංකෝචනය ැනමකද මේ සංකෝචනය කරනකෙන එකන්නේ අපට හකුල්වෙලා තියන්න පුළගම තං එකට සම්පිින්ඩනය කරලා තියන්ට පුළුවන් කියන අරුතුෙන් තමම ග්‍රාපික සංකෝචනය කියලා අපි අදහස් කරන්නේ. ඉතින් මේක අපට වැදගත්තෙන් අපි ඉශහල ගුණාත්මක භාවකින් යුක්ත වැඩි ඉඩක් තියෙන ග්‍රාෆිකයක්ි කම්පියට සෙව් කරලා තින තුකරේ සෙව් කරලා යනකට ටබන මේක සම් පින්්නයරලා යන න හකුල මත සංකෝචය කරලට මේක තියගන්න වන ඉහල විශාල පින්තූරයක් වුණ අපි පරිගන සෙව් කරලා. හෝ එම තන් චිප් එකකවෙන්නට පුළන් මේ අයිස්තෝරජ් ද එක අප මේ සව් කරලා තියෙනකොට අපට මේක හකළල්ලා පට තියන්න වස්සයන තිික්. ගේම තමයි අප මේ සම්ප්‍රේෂණය කරනකොට අපිටමු අපි මේ නිර්මාණයකරපු ඩස්යින්නයක ග්‍රපික් ඩිසයින් එක සම්ප්‍රේෂන කන තවකින කටාවනවාඇති මෙන්න මේ අවස්ථාවේද අපට ගැටලු කාරි තත්වන් ඇතිනවා ඒ නිසා තමයි අපි කරන්න මොකක්ද මේක සංකෝචනය කරන එක අපට වැදගත්වෙනවා මඩ ග්‍රපික් කරනේ දී අපි නිර්මාණය කරන්න ප්‍රැපික්ක එකඉතිං ඔබට මේ පිළබඳව මේ ද අවබෝධයක්න්න බොට පොඩි අදහක්ම ඉදිපත් කරතියන්නේ උසස් මට්ම මේ විදනය සට විශලාල ප්‍රමාණය ග්‍රාෆික, සංකෝචනය හෙවත් තොළොවත් ඇැබීම මෙ අදහස් කරනඒවගේ තැන්පත් කිරීමේ දිහා සම්ප්‍රේ්ණය කිරීමේදී. ඇතිවෙන ගැටලු අවුම කිරීමට තමයි මෙහි මූලික අරමුණවිදියට අපි සලකන්නේ. ඉති මේ සංකෝචනය කරන ආකාරයන් දෙකක්තිේනම්. එකක් තම මේ හානිුවන සංකෝජනය අනිත්තක තමයි හානි ඕන ඒ කියන්නේ අපිට පුළුවන් අපි ග්‍රපි එක ඩිසයින් කරලා ඉවරවෙලා එක සව් කරනවා සව් කරලා ඉවරවෙලා නැවත වෘර්ත කරනකුට අර මුල් අවස්ථාවේදී පැවැත්තුන්න ගුණාත්මක භාවේ කොලිටිය එක පසුව නොමති වෙනවා අන්න ඒකරතමයි අප මේ කියන්නේ හානිවෙන් සංකෝජනය කියලා ගේමතම හානි නෝන සංකෝජනය කියලා කියන්නේ මුල් ආකාරම්ම අපි සෙව් කරලා නැවතවතාව කෝපන් කරට පස්සේ විවෘත කරට පස්සෙන් ඒ විදිහට මේ ස්වරූපේම පවතිවා මේකට අපි කියනවා හානි නෝන සංකෝජනය කියලා ටකට මේදක අපට වැදගත්වෙන අවස්ථත් තියෙනවා පිදන්නවා අපි අන්ත්‍රජාලයේදීඉමටනැත්තම් අන්තරජාලයට අපි ඉමේජිකක් අපි අපපලෝට් කරනකුට වැඩි රි ධාරිතාවයක් තිමුණුත්තේම එකෙන කැපැසිටික වැඩි නම් අපට ඒම අපපලෝට කරන්න බැරි අවස්ථාතියනවා අන්න ඒවගේ අවස්ථාව දී මෙෙන හානි වෙන සංකෝචන ක්‍රමබේදී අපට වැදගත්වෙන මොකද අඩු ාරිතාවයක් තියෙනවනං අපට අපප්ලෝඩ් කිරීමේදී අන්ත්‍රජාලයට ්‍රපික්කේවා අපට තින්දිී වැදගත්වෙනවා. ඉනිසා මේ කියන ක්‍රම දෙකමට වැදගත්වවා. නමුත් ඔබ මතක තබා ගතය යුතුයි මෙන්න මේ කියන ක්‍රමවේදදිටි සෙවකරුත් අපි දැකිදිලිට ලමු කොහොමද කරන්න කියලා සව්කරොතුන් මොකද වෙන්නේ ග්‍රාෆිකය විවෘත කරට පස්සේ සව් කරලා නැවත විවෘර්ත කරනකට මුල්ස්වරූපය නැහැ ඒ ගුණාත්මක භාවය අඩු වෙලා තමයිතිෙන්නේ. මේ ක්‍රමයටට අපි සවකරත්ත එහෙම මේ හා නිනෝන ක්‍රමේයට සංකෝචජනය කරොත් එම සංකෝජය කක සෙව්ුරොත් මුල්ලවස්ථාවේදී තිබුණු ස්රූපයෙන්ම පසුව අප දකින්න පුුවන්ගෙන ඔබට මෙ මේ රූප සටහනි දලාවබෝධයක් ගන්න පුළුවන් මෙතර මේ තිය සයිස්ක බලන්න මේ ස්රූපයන මේ පසේ යෘත කරනකුට තියන ට වඩා කුඩාවට තියෙන්න්නේ ඒ ස්වරෝපයේ ඒ වර්ණත් අඩු බවක් මෙතැනින් අප දකින්න පුළුවන් ෙනා නමුත් මෙතන්දී මුල් ස්වරූපයෙන්ම නැවති විවෘත කෙන්න්නකොටත් ඒේ ග්‍රාපික අපට දකින්න පුළුවන් වෙනවා එක තමයි මෙන්න මේ හානි වෙන සංකෝචනයනිසා හානි නෝන සංකෝචනය කලා අපි අදස් කරන්නේ මේ ග්‍රපික් කරනේ දී ඉතින් මේ හානි වෙන ගුණු ආකෘති තියෙන කියෙන ෆයිල් ෆෝමට් තිේනවා ඉතිං ඔබ අහාලා ඇති සහන් ම දැන් ඔබට පෙන්න්නවා එක මෙනජපg අපි මේකටපgෝමට් අපි පින්තූරයක් අපි ග්‍රපික් ඩිස්සයින්් එක කරලා සව කරනකොට දුන්නත්ඒවා හානිිෙන ගුණුවක් ඉදිර තමයි සලක්කන්න වගේ තියෙනමටFඒවාගේ බMP මෙන්න මේ කියන ෆෝමටඩ අපි සෙව්කරොත්තහම මුල් ස්රූපය අඩුවවෙලා තමයි ගුණත් අඩුවෙලා තමයි පසුව නැවත අපි විවෘර්ත කනකොටඒ ග්‍රපික් ඩිස්සයින් එක පිට බලාගන්න පුළුවන් වෙන්න. ගේම තමයි මේ හානි නෝවන ගුණුවක් කෘතියත් තමයි මේ තියෙන්නේ PngජයිRA කියර මෙන්න මේ කිය පෝමටකින් ඔබට සව්කරොත් පුලුවන් ්‍රපිකයක්ඒ පවතින ස්ුරූපෙන්ම නැවත වෘර්ත කිරීමේදීත් ඒ විදිීටම තියෙන මම් පෙන් අන්නම් එක කොහොමද මේ ක්‍රමත් දෙකට අපි ඉමේජ් එකක් සෙව් කරගන්නේ කියන දේ ය ඔබට පුළුවන් ඔබ මෙන මෙතගේ සෙව් කරනකුට ෆයිල් ගිහින් අපි මේවා ඉදිරිදි කරනවා ඔබ මෙතින් ස්ස් ගම ස්ස් ගගින් පස්සේ ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා මොකක්ද මේ හරි ඔබට තියෙනවාෆෝමැට් කියලා ෆල් ෆෝමට් එක තියෙනවා මෙත මෙන මෙතරින් ඔබට තෝරන්න පුළුවන්මමිස්සලර කියපුවා මේජPGg කිය පෝමට් එකසිලට් කරොත්තේම ඉදී මොනාද වෙන්නේ මේ හානි වනස් ගුණුවක් විදිර තමයි සල්කන්නන්නේ ම ඔබට කලින් කියපු මේ පNC හගේෆෝමැට් ජ ජයිෆ ගි් කියන ඒවා මේ හැම එකක්ම මෙතන තියෙනවා ඉකින්න එක බොඩ බලන්න පුළුවන් තමන් තීරණය කරන්න රෝේ තමන් සෙව් කරන්නේ හානිවන ගුණුවකද හානි නෝන ගුණු ආකෘතිය කිය තීරණය කරලා. ඔබට මෙතැනින් ඒ ගුණුව තෝර්ලා ඔබට සව් කරන්ඩ පුළුවන් ඒ සෙව් කරාම ඔබේ නිර්මාණය ඒ ස්රූපී පවතිනවා. මම හිතන ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මේ කියන හානිවන ගුණු සහ හානිනෝන ගුණු ආකෘති කුමක්ත කියනදේ. ඉටපස්ස අපට ට්‍රාපික. ස්වරූප මෙතනින් අපි මේ ග්‍රපික අපි ග්‍රපි කරණයේදී භාවිත කරන මුදුකාන්ගේ අනුවෝ. ඔබේ ග්‍රාපිකය ස්වරූප දෙකක් ගන්නවා. ග්‍රාපික නිර්මාණයේදී භාවිත කරන මුදුකාංග අනුවයි. ඉතිං මේ මුදුකාග, රාස්ට්‍ර ්‍රාපික කියල කියන වික්ට ග්‍රාපික විදියට අපි මුදුකාංගම කොටස් දෙකට බෙදලා ඒ එක්කක් මුදුකාංවලි නිර්මාණය කරන මුදකාංග අයිතිවන්න මෙිඳම කියන ගනයට රාස්ට්‍ර ක්‍රපික් කියලකිනමන තං වික්ට ග්‍රපික් කිල කියන මෙන්නමි කොටස් දෙෙක ඔබට වැදගත්වෙනවා මේ ග්‍රපික් කරනයේදී ති මෙම තීරණෙවෙන්නේ මුදුකකාංගත්තෙක ඉතින් ඔබේ ඔබට අවබෝධවීමේ පහසුව සඳහා මම මේ ස්රූපදික ලක්සන ඇතුළත් කරලා චාර්ට එකක් නිර්මාණය කරලා තියෙන බලන්න පුළුවන් ගොට මෙතන බලන්න පුළුවන් රාස්ට්‍ර ග්‍රපික් වික්ට ග්‍රපික් මෙතන තියෙනවා ගුණු සටහන් නැහැ විධ වන්නේ යුතු පික්සල් අරවක්ති නම රා්ට්‍ර ්‍රපික් ලදී මේ වග තිෙන්නේ රිජු හෝ වක්්‍ර ේකා එකට එකතුීමෙන් සැදුුම් ලත් කොටසක්විදිරිතමයි සලකන්නේ ගුණු සටහන් නොමත මේකෙදී ගුණ සටහන් තියෙනවා. ග්‍රාපික ගුණත්මක බව පරිමාණය වෙනස්කිරීමේදී ගුණත්මක බව විනාසවේ කියන්නේ ඔබටට පුළුවන් යම් කිසි නිර්මාණයක් රට පසෙක් නිර්මාණය අපට ඕනනි මුද්‍රණය කරන කිරීමේදී විශාල කරගන්න එතකොට බොඳදව සරපයක් ගන්නවා මෙන මේ රාස්ට්‍ර ක්‍රමේදී ්‍රාස්ට්‍ර ග්‍රැපික් කරනේ දී බොඳදු සවරපයක් ගන්න මේක දහෙමන කොයි තරං සූම් කරන්න ඒ ගුණාත්මක බාවය අඩුවක් වෙන්නේ නෑ. උසස් මට්ටම නිර්මාණයක් කරනකුට මෙන්න මේ ක්‍රමවේදීන් සුදුසුවෙන්නේ නැහැ ව සුදුසුුවවෙන්නේ වික්ට ග්‍රෆික් වලදී ග්‍රපික් කරනේ තමයි සුදුසුවෙන්නේ උසස් මට්ට මේ නිර්මාණයක් ඔබ සිදු කරනවානම්ඒ වගේම තමයි නිර්මාණය කිරීම සහ තැන්පත් කිරීමට පරිගණකේ මතක ධාරිතාාව වෙච්චර ඉඩක් ගන්න අඩු ඩක් ගන්නේ හැබැයි මේ වික්ට ග්‍රපික්රනදේ ඔබ ප රිගණක ධරිතාව වැඩි ඉඩක්කුොට අවස්්‍ය වේ යුතුයි තිය අපි බලමු මේට අදාළ මුදුකාග මොනාද කියනද වික්ට ග්‍රපික් සඳහා රාස්ට ග්‍රපික් හ වෙට්ට ග්‍රපික් සඳහා පැත්තම තිෙන්නේෙ රාස්ට ග්‍රපෙක් මේ පැත්තේ ෙක්ට ක්‍රපික් ති මේ රස්ට්‍ර ග්‍රපික් සඳහා මුදුකාන්ග ගොඩක් මෙතැ තියන ඔබට බලාගන්නඩ පුලුව මේ අඩෝබි පොටෝශෝප් කියලා කියයන් නිෙත් රාස්ට්‍රයකයන උසස්ම මට්ටමේ නිර්මාණය සඳහා මේවා භාවිත කරනවා නෙමේ තිං ඔබ මෙතැන තියෙනවා සාමාන්‍යපෙළ දරුදරියන්ගේ විශෂණ විදේසේයට අදාළමේ ගිම්් කියන මුදුකාන්ගේ මේ පොටෝට ඔට ගිම්ෝප් සිටවස මයිෝ පොටෝඩට ඔක්කෝම උසස් මට්ට මේ වටයි වැඩිය ගැලපෙන්න්නේි නැහැ සාමාන්‍යෙන් ග්‍රපික් කරනයේ දී වැඩගත්තෙනවා. ඉතින් මෙන්න මේ වතයි මේ උසස්මට්ට මේ නිර්මාණ සඳහා අදාළවෙන්නේ අවෙෙක්ට ග්‍රපක් කලද ඉතින් තියන ඇඩෝබී ලෙස්ේට මේවා ඉහල මටම උසස් මටම නිමාසද භාවිත කරන්න පුළුවන් ක ්‍රපි කරනීම ොදකාංන්ග ඒවාගේම තව ඔබ දන්න එවතිර මේ කොරල් රෝ කියන එක මේවත්තේම ගොඩක් උසස් මට්ටමේ නිර්මාණදිරපි සලකන ඇඩෝබි ලු මෝෂන් නිවාස කොරල්් ඇඩෝෆක් මයිකක් ිසයින් වන්න මේ කියන මුදකාංග තමයි සස්මටී නිර්මාණ සඳහාපි භාවිත කරන්නේ එනම් ක්‍රපික් ඩිස්සයින් පිළිබඳව මූලික අවබෝධයක් මම ඔබට ලබා දුන්නේ අපි ඊළඟ පාඩමේද බුදුකාංගයක් භාවිතීන් ග්‍රපික් ඩිසයින් කරණයටල් අදාලව ඔබට මම වීඩියෝමාලා අරංගෙනවා ඔබට පුළුවන් ඒවා බලලා බොට ලස්සනට ග්‍රපික් එකක් නිර්මාණය කරගන්න ම හිතරවාට එනම් අවබෝධයක් ලැබෙන් ඇැති කියලා හ ලච් කෙනෙක්න සබස්ක්‍රබ් කරන්න ගැතුරුතියනනම් කමට කරන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.